දෙවෙනි ලෝක යුද්ධ කාලෙදි මේ රටේ මේ තරම් විශාල විනාශයක් නෙමෙයි දෙවෙනි ලෝක යුද්ධ සංග්‍රාම කාලෙ තිබිලා තියෙන්නේ. අපේ දෙමව්පියන් අපේ ආච්චිලා සීයලා හරියට කුසට ආහාර වේලක් නැතුව බජරි කොල්ලු වගේ දේවල් පාවිච්චි කළා තමයි ඒ කාලේ ජීවත් වෙලා තියෙන්නේ. මීට වඩා අඩු ලෝක විනාශයක් යටතේ මේ ලෝක ව්‍යසනයක් තියෙන්නේ. Nenene, tapi ekat wede pertipatian ni kaupi kadada mungyata gende neka tarangkal, eka wede segowi yang kepeti hitakan purduin nepa, eka pertipat dia kahagenan na den neki yergiat, etan de last wende nepa, moga deka berat dak, merate dana mati hata hati idang, me ape ratata bawan na puluan ni spada ni ekaran na puluan dewal bakoda kadua ki genapu pertipati wena skala dia, eka wede ungata karan na den ne. Tahu ya kan pratipati ini kan tiga dasar kuhulak ini inno ni. Aye, kahannya tuh kau urut jantan tau merilane. Ewa ewa keran ni boleh. Jawa barang karya yang kepeti hitakan ni pa. Hitakan na ratai minit sungge peti. Oh itu kan urut dekay di balap kok daragan na beritanya tuh peti minit sata mai. Minit dasar lah bubu dasar itu na ratai minit dasar lah bagan puluam becta desa pan tak seket. එකම මන්ත්‍රීවරයෙක්වත් රටේ පත් කරගන්න බැරි වුණේ හරි ලෙස කරපු නිසා නේ. බොහොම සරල දේ දන්නවනේ. ඔය බලවේගයේ ඉන්න අපේ කබීර් රෂීම් මන්ත්‍රීතුමා හිටපු ඇමතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලතම ඇමතිවරයා මේ සහරාන්න ඇතුළු අන්තවාදීන් එකට යහන් ගත වෙලා ඉන්න කාලේ මාවනැල්ලේ බුදු පිළිම කඩපු සිද්ධියේදී ඒ එතුමාගේ ලේකම්වරයාට වෙඩි තිබ්බා. එතුමා අදත් රෝගී තත්ත්වයේ ඉන්නේ. එදා ඒ වෙඩි තිබ්බපු අන්තවාදීන් සොයාගෙන ගිහිල්ලා මේ රජයේ තමන්ගේ යුතුයකම වගකීම නිසලෙස ඉෂ්ට කළා නම් ජාතික ආරක්ෂාව පිළිබඳ මේ මනුස්ස ජීවිත 277ක් විනාශ වෙන්නේ නැහෙනි. ඒ නිසා පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන් වග කිවිය යුතු කැබිනට් මණ්ඩලයක සමාජිකයෝ කියන විකාර කතා වලට අපි උත්තර දෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒක මේ මුළු රටම දන්නවා. ඇත්තට මේ කවුද වාසියකට කරන්නේ? කාටවත් වාසියක් නැහැ නේ. මිනිස්සුන්ට අවාසියක් කියලා මනුස්ස ජීවිත 277ක් නැති වෙච්ච අවාසිය තියෙන්නේ කාටද? ඒ දුන්න මොකක් හරි පිස්සු ප්‍රකාශයක් කළාද අපි මොන කරන්නේ අපිට CID එක නෙමෙයි CID එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බෝම්බ ගෙනාවේ කවුද වට පොණුව දෙන්නේ කවුද මාවනන්නේ බුදු පිළිම කඩපුවේ කියන එව්වේ නැත්තේ මොකද ඒව පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරලා අපරාධ කරුවන්ට දඬුවම් දෙලිය යුතුයි කියන ස්ථාවරේ තමයි අපි ඉන්නේ. නෑ නෑ ඒක ටික දවසකින් හරියයි. මොකද පළවෙනි වතාවට ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙන ඒවා ආනයනය කරන්නේ නැහැ. ඒ වෙනුවට විකල්ප පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ රටේ රට සංවර්ධනය කිරීම සඳහා වෙන ප්‍රතිපත්තියක තමයි ආණ්ඩුව ඉන්නේ. නෑ කිසිම දරාගෙන ඉන්න බැරි ප්‍රශ්නයක් නෑ. ඒ ඔබට දරාගෙන ඉන්න බැරි වුණාට ජාවාරංකාරයෙකුට දරාගෙන ඉන්න බැරි වුණාට මිනිස්සුන්ට දරා ඉන්න පුළුවන්. නෑ නෑ එහෙට දැන් ඔබ කිව්වට ඉතින් සතුටට යන්න ඕනේ සම්පකරයට යන්න මොකද නැත්තේ බඩු ඒ මත් එක දැන් යන්න මේ කොන්ත්‍රාත් කරන්න එපා සහෝදරයා ඉස්සෙල්ලා මේ තියෙන ඇත්ත දේ කරන්න කොන්ත්‍රාත් එකක් ඔන්න නම් කාත් එක්ක හරි කොන්ත්‍රාත් එක කරන්න Breaking.lk